දලාගේ නිදහස වගේම සුමන් තිරන් පාර්ශවයේ සහයත් අනුරට ඇමති ප්‍රසන්න උතුරෙන් තෙල බෙදලා නාමල්ලා අවිමෝරයි ප්‍රසන්න රෝහිත ටිරාන් හම්බ වෙලා පොහොට්ටුවේ තීන්දුව මහින්ද අතේ සජිත්ගේ පව් හොදන වැඩේ ජේසීට The leader, දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම දලාගේ නිදහස වගේම සුමන් තිරන් පාර්ශවයේ සහයත් අනුරට සාමාන්‍ය විවාහාරයේදී බක්වහ අකුණු කියලා කියන්නේ බක් මාසයේදී නම් අප්‍රේල් මාසයේදී සිදුවන අකුණු ගැසීම් වලට. හැබැයි මේ පාර කවුරුත් ඔය අකුණු ගැන සංවේදී පාටක් පේන්න නැහැ. ඒ වෙනුවට කවුරුත් සංවේදී වෙලා ඉන්නේ මේ බක් මාසයේ සිද්ධ වෙන දේශපාලන අකුණු ගැන. කොයි වෙලාවෙ මොන පක්ෂයෙන් පුපුරයිද, කොයි පක්ෂයෙන් පත්තු කරයිද කියලා දේශපාලනය ගැන උනන්දු කවුරුත් මීටරින් ඉන්නේ. අලුතින් කියන්න දෙයක් නෑ, දල සලහ පෙරමුගේ නායකත්වයෙන් යුතු නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීලා 13 දෙනාගෙන් 6 දෙනෙක් මේ වෙනකොට සජබෙට ගිහිල්ලා. ඒත් දලස් නම් කියන්නේ මොනම තත්වයක් යටතේවත් ආණ්ඩුවටවත් පොහොට්ටුවටවත් එකතු වෙන්නේ නැහැ කියලයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුළුල් සංධානයක් හදන්න විපක්ෂයේ පක්ෂ එක්ක සාකච්ඡා කරනවා කියලත් දලස් කියනවා. ඩලස්ටය චරිතලා වෙනම සංධානයක් විදිහට පිටින් ඉඳන් මාලිමාවට සහාය දෙන්න යනවා කියලත් කතාවක් යනවා. ඊයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කියපු කතාවකින් ඉගෙනයම් ඉංගියකුත් දීලා තියෙනවා. රනිල් පොහොට්ටු හවුලට යන්න බැහැ කියලා මාලිමාව සමග එකතු වෙන නිදහස් ජනතා සභාව තාමත් බලාපොරොත්තු වෙන්නේ කියලයි මාලිමාව හිතවත් A5 නිවුස් වාර්තා කරලා තියෙන්නේ. කොහොම වුණත් චරිත හේරත්ගේ කතාවේ සාරාංශය මෙහෙමයි. මෙවර ජනාධිපතිවරණය තුළ සාකච්ඡා කළ යුතු ප්‍රධාන කාරණේ වන්නේ රටේ ආර්ථිකය යළි ගොඩනගන්නේ කෙසේද යන එක. ජනාධිපතිවරණ වේදිකාව සම්පූර්ණයෙන් හැරවිය යුත්තේ මේ ප්‍රශ්නය දෙසට. ආර්ථික ප්‍රශ්නයේ ස්වභාවය සහ ඒ විසඳන ක්‍රමය හරියටම මතු කරගත යුතුයි. අපි නිදහස් ජනතා සභාව ලෙසින් කල්පනා කරන්නේ වැඩසටහන සහ ඒ ක්‍රියාත්මක කරන කණ්ඩායම හෙවත් ටීම් එක කවුද කියලයි. අපි මෙතනදී හිතන්නේ විපක්ෂයේ ප්‍රධාන ධාරාවේ කණ්ඩායම මේ ආර්ථික ප්‍රශ්නය සඳහා නිවැරදි විසඳුමක් ගොඩනගා ගත යුතුයි කියන එක. අපේ මන්ත්‍රීවරුන් පිරිසක් එකතු වෙලා තියෙන නිසා සමහරව අහනවා අපි මොකද කරන්නේ කියලා. අපි තවමත් ස්වාධීනව ඉන්නවා. අපි ආර්ථික විසඳුම ගොඩනගා ගැනීමට විපක්ෂය අය සමග සාකච්ඡා කරමිනුයි ඉන්නේ. ඩලස්ලා චරිතලා ගැන එහෙම කතා යද්දී එන ජනාධිපතිවරණයේ සුමන් තිරන් සහ රාසමාණික්කම් TNA මන්ත්‍රීලා දෙන්නත් මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය දෙන සූදානමක් ඉන්නවා කියලා තරාවයක් යනවා. ඒ වගේම A5 හෙඩිම ඩලාලා චරිතලා එකතු කරගන්න මාලිමාව දක්වන කොළ එලියක්ද කියලාත් කියන්න බෑ. ඒ කොහොම වුණත් අපි කිව්වේ මේ පාර දේශපාලන සිතීම අලුතින් ඇඳෙන්න නියමිතයි කියලා. වෙන කිසිම මැතිවරණයක නොවෙච්ච දේවල් මේ පාර වෙන්න පුළුවන්. ඒ වගේ ලකුණු තමයි මේ පෙන්නුම් කරන්නේ. ප්‍රසන්න උතුරින් තෙල බෙදලා නාමල්ලා අවි අමෝරයි. ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය දවසක යාපනයේ උත්සව කිහිපයකට සහභාගී වෙලා තිබුණා. මේ උත්සවවලට දිහිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර PSM චාල්ස්, නාගරික සංවර්ධන හා නිර්වාස අමාත්‍යංශයේ ලේකම් WS සත්‍යානන්ද ඇතුළු පිරිසක් සහභාගී වෙලා තිබුණා. මම ඉස්සෙල්ලාම වැඩ කළේ ඔබතුමාලගේ තාත්තා එක්ක ආණ්ඩුකාරවරිය එක උත්සවයකදී කියලා. ඒකවත්ද ඇමති ප්‍රසන්න අහලා. ඔබතුමාගේ තාත්තා කාලයක් පුනරුත්ථාපන ඇමති වෙලා හිටියා. ඒ කාලේ මම වවුනියාව ප්‍රාදේශීය ලේකම්. තාත්තා පුනරුත්ථාපන වැඩ ටික පුදුම කැපවීමකින් වැඩ කළා. ඔබතුමත් දැන් වැඩ කරන්නේ එහෙම තමයි. ආණ්ඩුකාරවරිය ප්‍රසිද්ධියම කියලා. දෙමළ ජනතාවයි අපි අතර විරසකයක් හදන්න ගෝත්‍රික දේශපාලනඥයන් ට්‍රයි කරනවා. අපි ඒවට අහු වෙන්න හොඳ නැහැ. දැන් රට හරි ට්‍රැක් එකට වැටිලා. මේ වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕනේ. ඇමති ප්‍රසන්න එතනදිත් කියලා. මට ජාතිවාදී ප්‍රශ්න නැහැ. මොකද මම බඳලෙන්නේ ද්‍රවිඩ ජාතික කාන්තාවක්. අපේ ගෙදර ආප්ප ඉන්දියාප්ප හැලප වගේම තෝසේ ඉඩ්ලි වගේ කෑම ජාතියත් නිතරම හදනවා. ඇමතිවරයා යලි කී කතාවට උණුසුම් ප්‍රතිචාරයක් ලැබිලා. ගෙදරදී කොච්චර තෝස කෑවත් යාපනය ඇවිල තෝස නොකා යන්න අමාරුයි ඇමතිතුමා. ඇමති ප්‍රසන්න ඇමති ඩග්ලස්ට කියලා. හරි, මං ගානක් දවල්ට තෝසෙකමු කියලා ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා අම්මච්චි හෝටලෙන් ඇමති ප්‍රසන්න ඇතුළු පිරිසට දිවා ආහාරයට තෝසෙ අරගෙන දීලා. ඇමති ප්‍රසන්න යාපනය ගිහිනුත් අවස්ථාවල් ලැබෙන හැම තැනකදීම කරලා තියෙන්නේ ජනාධිපති රනිල්ට තවත් පහක් දෙන්න ඕන කියන කැම්පේන් එක. ඔය අතරේ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ තකහණියම පසුගිය සඳුදර ඇසුණා. සර් මට ජනාධිපතිතුමාගේ උත්සවයක් තියෙනවා. මම ඒකට ඉන්න ඕන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කියලා ඇමති ප්‍රසන්න වැඩි වෙලාවක් ඉන්නේ නැතුව දේශපාලන මණ්ඩල රැස්වීමෙන් යන්න ගිහිල්ලා. ඔන්න ටික වෙලාවකදී පොහොට්ටු ලේකම් සාගරගෙන් කෝල් එකක් ඇවිල්ලා. මාර වැඩි ඇමතිතුමා, මගේ මීඩියා අහනවා ඔබතුමාල වේලාසන ගියේ මණ්ඩලයේ කචල් නිසාද කියලා සාගර කියලා. නෑ එහෙම දෙයක් නෑනේ, මම මහින්ද මහත්තයට කියලා නෑ ආවේ කියලා ඇමති ප්‍රසන්න කියලා. හරි මං ඇත්ත කියන්නම් සාගර කියලා. ඒ කතා කොහොම වුණත් ඇමති ප්‍රසන්නගේ කල් ක්‍රියාව ගැන පොහොට්ටුවේ සමහරු නම් ඉන්නේ හිත හොඳින් නෙවෙයි. නෙළුම් මාවතෙන් ප්‍රසන්න රණතුංගර චැලෙන්ජ් එකක්.
පුළුවන් නම් ඔය ඉන්නවා කියන කට්ටිය එක්ක එළියට එන්න. නාමල්ට හිතවත් සමාජ මාධ්‍යවලින් ඇමති ප්‍රසන්නගෙන් ගේම ඉල්ලලා. ඇමති ප්‍රසන්න රණතුංග කියන විදිහ අර්බුදයක් පොහොට්ටු ඇතුලේ නැහැ කියලා පොහොට්ටුවේ ජාතික ලැයිස්තු മന്ത്രി රංජිත් බණ්ඩාර කියලා තිබුණා. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක ප්‍රකාශ කරන්න විධායක සභාවේ එකඟතාවයෙන් බවත් සුදුසු කාලයේදී එම අපේක්ෂකයා කවුද කියලා රටට හෙළි කරන බවත් රංජිත් බණ්ඩාර කියනවා. ඔන්නේ ඇසේ මහාචාර්ය රංජිත් බණ්ඩාර පහුගිය දවසක ඇමති ප්‍රසන්නට අමුතු කතාවක් කියලා තිබුණා. ප්‍රසන්නට මයික් එකක් ඇල්ලුවම ඔහේ කියවනවා. එයා කියන්නේ යාගේ මතය, පක්ෂීය මතය නෙවෙයි මහාචාර්යවරයා කියලා තිබුණා. අර මොකද මහාචාර්යතුමා ඔයාට බනින්නේ? ඒ ගැන විපක්ෂය පක්ෂ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම ඇමති ප්‍රසන්නගෙන් අහලා. ගෙම්බු පිම්බෙනවා. ඒ වගේම වහින කාලේට තොරතොංචියක් නැතුව කෑ ගහනවා. මම මගේ තරම දන්නවා. කෝප් කමිටෝ කරගන්න බැරි වුණ කෙනා මට දේශපාලන උගන්වන්න එක විහිළුවක්. ඒ නිසා ඕකට මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඇමති ප්‍රසන්න කියලා. ප්‍රොෆෙසර් රංජිත් ප්‍රසන්නව දෙකේ කොළයට දාන අතරේ ප්‍රසන්න රංජිත්ව ගෙම්බට දානවා. මේ කතාව ඇතුලේ ආයෙත් පැහැදිලි වෙන කරුණ තමයි ජනාධිපති අපේක්ෂකත්වය ගැන පොහොට්ටු අභ්‍යන්තරයේ මතුව තිබෙන බෙදීම තවම ඡන්දයක් ඇඳවලත් නැහැ. හැබැයි පක්ෂ විදිහට බෙදෙන්න අරගෙන ජනාධිපතිවරණය කැඳවුවට පස්සේ මොනවයි මොනව වේද කියලා හිතාගන්නත් බැරි සීන් එකක් තියෙන්නේ. ප්‍රසන්න රෝහිත ටිරාන් හම්බ වෙලා පොහොට්ටුවේ තීන්දුව මහින්ද අතේ. ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව අතර නව දේශපාලන සංධානයක් හදන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් මැදිහත් වෙලා දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙන විදිහට මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක්ම පවත්වලා තියෙනවා. එහිදී දෙපාර්ශවයේම ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි ආකාරයෙන් මේ නව දේශපාලන සංධානය හදමු කියලා යෝජනා වුණා කියන්නේ. මේ පිළිබඳව සාගර කාර්යවසම් පොහොට්ටු මහලේකම්වරයාද පහුගිය සතියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉඟිපල කර තිබුණා. දෙගොල්ලෝ එකතු කරන මේ වැඩේට බැහැලම ඉන්නේ ඇමති ප්‍රසන්න රණතුංග සහ හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන දෙන්නා. එදෙනා UNPA-ගේ නායකයෝ කිහිප දෙනෙක් එක්කත් සාකච්ඡාවට කිහිපයක්ම කරලා ඔන්න AWM ඊයේ පෙරේද දවසක පොලිස් ඇමති ටිරාන්වත් හම්බ වෙන්න ටිරාන්ගේ රොස්මිට් ප්ලේස් ඔෆිස් එකට ගිහිල්ලා ටිරාන් අයියේ ආණ්ඩුවේ ඉන්න ස්වාධීන මන්ත්‍රී කෙනෙක් පොහොට්ටුවට UNPA-කට එකතු කරලා සංධානය හදන වැඩේට මැදිහත් වෙන්න. ටිරාන් අයියේ ඒක කරන්න පුළුවන් වාට විතරයි. ඇමති ප්‍රසන්න ඇමති ටිරාන්ට කියලා. ඔබතුමාගේ යුක්තිය වැඩේ නම් නැගලම යනවා. මිනිස්සු හැම තැනකම මේ ගැන කතා වෙනවා. ඔබතුමා දැන් ඉන්නේ පීක් එකේ. ඒ නිසා මේ සංධානය හදන වැඩේට ඔබතුමා බැස්සොත් මිනිසුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. රෝහිත කියලා. ජනාධිපතිතුමා මට ඔය ගැන වැඩ ගොඩක් පවර්ලා තිනවා. ජනාධිපතිතුමාට ස්වාධීන අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න මම මගේ පක්ෂය දෙන්න සූදානම්. ඔය ලොක්කගේ ප්‍රොපගැන්ඩා කැම්පේන් එක කරන්න යන ෆොරින් කම්පැනියේ ලොක්කොත් මේ ඊයේ පෙරදමාව හම්බුණා ඇමති ටිරාන් කියලා. ජනාධිපතිතුමාගේ වේදිකාවට රාජපක්ෂලා නැග්ගොත් ජනාධිපතිතුමාට අවාසියක් කියලා සමහරු කියනවා. ටිරාන් අයියා ගැන මොකද හිතන්නේ කියලා ඇමති ප්‍රසන්න අහලා. මල්ලී ඒ කතාවේ නම් පොඩි ඇත්තකුත් තියෙනවා. සමහරු කියනවා නාමල් ලෙලොත් හොඳයි කියලා. හැබැයි මල්ලී මම නම් කියන්නේ මේ වෙලාවේ කිසිම කෙනෙක් හලලා බෑ. ඒ තරමට තීරණාත්මකයි. අරගලේ හිටපු සෙට් එකකුත් අද ඉන්නේ මගෙත් එක්ක. සේරටම ඉස්සෙල්ලා අපි ජනාධිපතිවරණේ දිනන්න ඕනේ ඇමති ටිරාන් කියලා. ඔය සේරටම ඉස්සෙල්ලා ඔය දෙන්න බැසිල්ව හම්බ වෙන්න මොකද කරන්නේ කියලා හරියට කතා කරගන්න. මොකද ඔය කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයා ගැන විශ්වාසය මිනිස්සු ලක්ෂ ගණනක් තවමත් මේ රටේ ඉන්නවා ඇමති ටිරාන් දෙන්නට කියලා. ඒ කතා කොහොම වුණත් එළඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂට පවරලා. ඒ තීරණය අරගෙන තියෙන අප්‍රේල් 9 වෙනිදා තිබුණු පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා තිබුණා. ඔන්නේ ඇස්සේ සජබේ තරත අතුකෝරළ මන්ත්‍රීතුමිය කියපු කතාවත් නැගලම යනවා. සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂයේ එකතු විය යුතු බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රණී තරත අතුකෝරළ YouTube නාලිකාවක් එක්ක කරපු සාමූහික සාකච්ඡාවකදී කරපු යෝජනාව සාදරයෙන් පිළිගන්නවා කියලා ජනාධිපති වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශුමාර සිංහ කියනවා. තලතගේ යෝජනාව ජනපති පිළිඅරන් සජබ 80%ක් සමග රනිල් අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට. ලංකා සී නිවුස් වාර්තා කර තිනවා. ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ අලියා ලකුණ සහ පොහොට්ටුව ලකුණ අතහැර අලුත් ලකුණකින් තරඟ කරනවා කියලා ආශු කියන්නේ. මෙදා සැරේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයෙකු විදිහට පක්ෂ ගණනාවක් නියෝජනය කරනවා කියලා ආශු කියනවා. කොහොම නමුත් සජබ පහුගිය ටිකේ දිගටම කළ කැම්පේන් එකක් තමයි ජනාධිපති රනිල් 2024 ජනාධිපතිවරණයට එන්නේ නැති බව. හැබැයි දැන් වෙනකොට ඒ කැම්පේන් එක අකුලගෙන වගේ. ඒ කියන්නේ ජනාධිපති වික්‍රමසිංහ ටික ටික ඉස්සරහට එන්න අරගෙන කියන එකද? ඉබව හොඳටම සජබට දැනෙන්න අරගෙන තියෙන බවද? බලාගනිමු. සජිත්ගේ පව හොදන වැඩේ JC-ට. සජබ සන්ධානයට ගෝඨාභයගේ වියත්මගේ කීප දෙනෙක් එකතු කරගත්තු සීන් එකට සජබ ඇතුළු සමහරුන්ගේ ලොකු විරෝධයක් මතුවෙලා රාජපක්ෂලා එක්ක läගලා ඉඳලා අන්තිම මොහොතේ පැනපෙවුන් මේ විදිහට සජබට ගන්නකොට අපි රෙදි අඳගෙන පාර බහැලා යන්නේ කොහොමද? සජබ සමහරු තැන් තැන්වල කණු කුණු ගන්න පටන් අරගෙන. ඔන්න සජිත් ඒකට උත්තර දෙන්න දාලා තියෙන්නේ JC අලවතුවල මන්ත්‍රීතුමාව. රාජපක්ෂලාගේ ආණ්ඩුවේ හිටියේ හැමෝම වැරදි නෑනේ. එහෙම කණ්ඩායමක් තමයි අපිත් එක්ක එකතු වුණේ. සජබෙත් එක්ක එකතු වුණු පොහොට්ටුවේ අය ගැන JC කියනවා. මන්ත්‍රී JC ඒ කතාව කියලා තිබුණේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ තිබුණ මාධ්‍ය හමුවකදී.
Menteri JC Mehmet kieno, parlementu tulis sidin rata adre karena horu novena rata pelikan na kandayam, samagi jana sandhane te ekatukaragan napi kemati. Pahugi raja hitepu sielu kandayam rata arti kawasin bangkulot karena katetu kali ne, wartaman palane berdi kiela eliade pemini kandayamak tamai samagi jana sandhane samaga ekatuhuni. Mei wagema kiano na gota be raja pakshe balete gena katetu kala viatmak kandayame sielu modena, samagi jana sandhane te ekatukaragan na apai kisindu adasak ne, rata godaga teutu kiela hitene sielu dina ekatuhuni, samagi jana balewegi. Samagai, Menteri JC Hema kiyaddi onna ye pereda sajabata ekathuwe chaacharya nalaka godehewata erahi wancha doshana chodana parana file awasanna kattiyak wedata bæhala. E aranchuwala hadiyata me game e inne javipeta hitawat samaajamaadhya kriyaakarin pirisak kohomunath GL nalakala ekathuwechcha ekata vitarak nemei pahugiya 7 wenida kolama Shangri-La hotelayedi thibunu samagi buddhimandapaye wedeta aanduwe loku dokko tarama kalabala vela kiyala thamai peenna tiyenne. Vipakshanayaka Sajith Premadasage jyeshtha upadeshaka Lakshman Fonsekaage pradhanathwayen samvidhana karala thibuna mema sammelanayata Merata Rajya Vishwavidyala saha Paudgalika Vishwavidyala rasaka viddhatwa wagema videsha vishwavidyalada niyojane karamin deshakayo sahabhagi vela hitiya. Samagi buddhi mandapaye aaradhita deshane sandaha India aarthika visheshajna acharya Surjit S. Bhalla saha Singapore Vishwavidyala jyeshtha pareeshakayeku washayen sewaya karana Tilak Abeysingha sahabhagi vela thibuna. Acharya Surjit S. Bhalla kiyanne India agramathya Narendra Modige upadeshakayek aandwe kattiya wedi එන්න කලබල වෙලා තිබුණේ ඒකට. දැන් බලන්න හිටිය ඇති සජිත්ව ටාගට් කරලා ගහන්න පටන් ගන්න. ආණ්ඩුවේ ඉහළම ලොක්කන්ගෙන් ආණ්ඩුවේ මාධ්‍ය නඩයට මැසේජ් එකක් ඇවිත්. ඒ විතරක් නෙවෙයි තවත් බලබල ඉන්න නැතුව සජිබෙ ඉන්න മന്ത്രിවරු දෙතුන් දෙනෙක් ඉක්මනට ගන්න කියලා UNP මැනේජ්මන්ට් කමිටියකදී සාගල කියලා. ඡන්දේ කෝල් කරන තුරු ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනට ඔය එනවයි කියන සජිබෙ කට්ටියකින් කීප දෙනෙක්වත් ගන්න කියලායි අපේ පිටරට ඇඩ්වර්ටයිසින් ටීම් එක කියන්නේ. Sagala kiyala. Mei palawenidata lakshayak vithara kolabata genalla balaya pennala ikmanata e wade patan gamu. Mantri Vajira Abeywardhana e welawae kiyala. Sajibi mantriwaru 12k vithara denata ekak welak thiyena e welawae Ravi Karunawanayaka kiyala. Ei magath ekak 10k 12k innawa. Vajira kiyala. Malik mokada kiyanne Ranil ahala. E kathawala etta boru monawa unath vipaksha nayaka Sajith target karapu campaign eka patan aran kiyana eka aandwe hitawat maadya diha baladi pahedilivama peenna thiyena. Peena widihata nan Sajithta wetenna denna wage yanne. Wade kiyanne Sajithta ekawara peramunu dekaka satan karanna wela. එකපැත්තකින් මාලිමාය ප්‍රහාර වලට අනික් පැත්තෙන් ජනාධිපතිගෙන් පක්ෂයේ නායකයන් සහ පාක්ෂිකයන් රැක ගන්න. කොහොම නමුත් මේ 2024 ජනාධිපතිවරණය රටට විතරක් නෙමෙයි රනිල් අනුර සජිත් කියන තුන්දෙනාටම තීරණාත්මකයි. ඒ නිසා දන්න වැඩ සේරම දාලා ගේම ගහන්න මේ තුන්දෙනාටම සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අදට ඔච්චර